පිළිබඳව ඉතින් මේ විදුලි බිල සහ ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ දීුනේ මේ ආහාර අරමුදය ආහාර මිල මේ වගේ කාරණා. ඉතින් විදුලි බිල සහ ආර්ථික අරමුදය ආහාර මිල මේ කියන ඒවා ඔක්කොම එක මාතෘකාවක් යටතේ වෙන කතා කළ යුතු දේවල්. නමුත් එවැනි දෙයක් මේ වෙලාවේ කතා කරන්න තරම් කාලය නෙවෙයි, විශේෂයෙන්ම ගොඩක් දැන් වෙහෙස ඇති නිසා. නමුත් විදුලි බිල සම්බන්ධයෙන් මේ ආහාර මිල සහ ආර්ථික අරමුදය පිළිබඳව අපි පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවේ අපි පස් දෙනායි අපි පස් දෙනා ඒ පිළිබඳව නිතර කතා කරනවා. ඒ පොයින්ට් වලට සහභාගී වෙනවා, රජයේ මැතිවරණ සමග කතා කරනවා. මේ තිබෙන තත්ත්වයන් අනුව විශේෂයෙන්ම රටේ පොදු මහජනතාවට සහනයක් දීම ඉතාමත් අවශ්‍යයි. විදුලි බිල ඒ වගේම රජයේ සේවකින් ඇතුළු විශාල පිරිසකට බලපාන බදු ප්‍රශ්නය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි නිහඬව ඉදලා නැහැ කතා කරලා තියෙනවා. කතා කරනවා ඉදිරියට අපිට කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. නමුත් අපි විරුද්ධ පක්ෂයේ කියන එක අමතක කරන්න එපා. රජයේ ගන්න ඒ තීන්දුව වලදී ජනතාවගේ පැත්තෙන් අපි අපේ අදහස් ඉදිරිපත් කිරීම අපි බොහොම පැහැදිලිව කරනවා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.